box එක අපිට මේ ටික තමයි බලාගන්න පුළුවන් ඉන්නේ Xiaomi ලාගේ Redmi ලාගේ වගේම මේ ෆෝන් එකත් අපිට හෑන්ඩ් ෆ්‍රී එකක් ඉන්ක්ලූඩ් වෙන්නේ ඒක නිසා ඔයාලට වෙනම හෑන්ඩ් ෆ්‍රී එකක් ගන්න වෙනවා ඉතින් ඊළඟට අපිට පොඩි box එක බලුවොත් ඒක අපිට බලාගන්න පුළුවන් SIM removal tool එක මුලින්ම ඒ වගේම Poco user guide එක සහ warranty card එක අපිට මේ box එකේ බලාගන්න පුළුවන් ඊටත් අමතරව මේකත් එක්ක එන silicon jelly back cover එක බලාගන්න පුළුවන් මේ විදිහට ඉතින් අපි ෆෝන් එක ගැන බලමු ඊළඟට ඉතින් මේ වගේ ඉටි කව එකකින් කවර් කරලා තමයි ඉන්නේ මේ ෆෝන් එක. ඉතින් අපි ඉටි කව එක රිමූව් කරගමු. ඉතින් අපිට මේ විදිහට තමයි අපි ෆෝන් එක බලාගන්න පුළුවන් ඉන්නේ cool blue color එක. ඊළඟට අපි ෆෝන් එකේ design එක ගැන කතා කරගමු. මේ ෆෝන් එකේ design එක ගැන කතා කරද්දී මේකට සම්පූර්ණ plastic body එකක් තමයි තියෙන්නේ. plastic body එකක් වගේම frame එකත් අපිට plastic වලින්ම තමයි බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් උඩින් අපිට කැමරා එකත් එක්කම Poco කියලා නිකන් glossy finish එකක් එක්ක පොඩි කොටසක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ පහළ පැත්ත බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් speaker grill, ඒ වගේම type c port එක සහ main microphone එක අපිට පහළ බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ දකුණු පැත්ත බැලුවොත් අපිට fingerprint එක වගේම volume rockers බලා ගන්න පුළුවන්. ඊළඟට ෆෝන් එකේ උඩ පැත්ත බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් 3.5 mm headphone port එක, ඒ වගේම noise cancellation microphone එක සහ IR blast එක බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකත් එක්කන. ෆෝන් එකේ වම් පැත්ත බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ dual sim tray එක dual sim සමග memory chip එකක් පාවිච්චි කිරීම හැකියාව වලට තියෙනවා ඊළඟට අපි ෆෝන් එකේ display එක ගැන කතා කරමු ඉතින් මේ ෆෝන් එකේ 6.53 inch display එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ display එක full HD+ resolution එක තමයි එන්නේ ඉතින් මේ price range එකේ තියෙන ගොඩක් ෆෝන් වල අපිට HD+ resolution තමයි තාමත් බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ අතින් ගත්තාම මගේ first impression එකත් එක්ක මේ ෆෝන් එකේ display එක ඒ වගේම sound quality එක ගොඩක්ම හොඳයි ඉතින් ෆෝන් එක ගැන කරන්න තියෙන කම්ප්ලේන්ට්ස් ඒ වගේම වැඩි විස්තර අපි ඊළඟට ෆුල් රිවියු එකෙන් කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන නම් ගොඩක්ම හොඳ මට්ටමක් තියෙනවා. ඒ වගේම 400 nits වගේ බ්‍රයිට්නස් ලෙවල් එකක් තියෙනවා. ඉතින් මේ බ්‍රයිට්නස් දවල් කාලේ වගේම මගේ යූස් එක්ස්පීරියන්ස් එකත් එක්ක බලන්න කැමති නම් channel එක subscribe කරන්න. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන වැඩි විස්තර කතා කරමු. ඊළඟට ෆෝන් එකේ security ගැන කතා කරද්දී අපිට මුලින්ම fingerprint බලා ගන්න පුළුවන්. ඒ වගේම face unlock ෆින්ගර්ප්‍රින්ට් එක නම් ගොඩක්ම සැහිමකටවත් වෙන්න බෑ මොකද මේ ප්‍රයිස් රේන්ජ් එකේන වෙනත් ෆෝන් වල රියර් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් මීට වැඩි ඉක්මනින් වැඩ කරන අපිට බලා ගන්න පුළුවන් වුණා මේ සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් එක සාමාන්‍ය මට්ටමක ස්ලෝ ගතියක් බලා ගන්න පුළුවන් ෆේස් අන්ලොක් එක නම් කිසිම අවුලක් නැහැ ගොඩක් ස්පීඩ් එකෙන් ෆෝන් එක අන්ලොක් කර ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ෆේස් අන්ලොක් ස්පීඩ් එක ඊළඟට අපි ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන් ගැන කතා කරමු ඉතින් මම මෙල දියරන් තියෙන 4GB 64GB version එක. ඒ වගේම 4GB 128GB version එකකුත් මේ ෆෝන් එකත් එක්ක එනවා. මේකේ chipset එක විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Snapdragon 662 කියන chipset එක. ඉතින් මේ chipset එකේ performance කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු gaming ගැන ඔක්කොම test කරලා. ඒ වගේම 6000 mAh battery එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම 18W fast charging බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ Android 10 එක තමයි run වෙන්නේ. ඒත් එක්කම MIUI 12 බලා ගන්න පුළුවන්. ඉතින් ස්පෙસિෆිකේෂන් ඒ විදිහට තමයි මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ස්පෙસિෆිකේෂන් නම් කිසිම අවුලක් නැහැ. මොකද මේ ෆෝන් එක 27900ක් වගේ තමයි මේ වෙද්දි වෙන්නේ. ඒක නිසා ගොඩක් හොඳ මට්ටමක බලා ගන්න පුළුවන් ස්පෙસિෆිකේෂන්. ඊළඟට අපි ෆෝන් එකේ කැමරා ගැන කතා කරමු. ඉතින් ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. 48 මෙගාපික්සල් මේන් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 2 මෙගාපික්සල් ඩෙප්ත් සහ 2 මෙගාපික්සල් මැක්‍රෝ සෙන්සර් දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 8 මෙගාපික්සල් selfie කැමරාවක් මේ ෆෝන් එකත් එක්ක එනවා.
ඉතින් මේ වලට බලාගන්න පුළුවන් වෙන මේ ෆෝන් එකෙන් කැප්චර් කරපු සෙල්ෆිස් සහ මේන් කැම් එකෙන් කැප්චර් කරපු ෆොටෝස් ටික. ඉතින් අපි ෆොටෝ වීඩියෝ ගැන වැඩි විස්තර ෆුල් රිවියු එකෙන්ම කතා කරමු. හරි අද වීඩියෝ එකෙන් අපි කතා කරේ Poco M3 කියන ඩිවයිස් එක ගැන. ඉතින් මේ ඩිවයිස් එක 27900ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම මේ ෆෝන් එක අරන් දවස් 2ක් විතර වගේ කාලයක් ඇතුළත තමයි මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් ගෙනාවේ. ඉතින් මේ ෆෝන් එක මම සතියක් විතර කාලයක් යූස් කරලා ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන්ම අරන් එන්න. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට දිගටම වීඩියෝස් අරන් එනවා ෆෝන් සම්බන්ධව, ඒ වගේම ටෙක් සම්බන්ධව. ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ. සුබ දවසක් හැමෝටම.